පලාත්පාලන මැතිවරණය නව ක්‍රමයකට පවත්වනවා කියලා තමයි දැන් රජය ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ පිළිබඳ මූලික වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ එකඟත්වයක් තියෙනවා. හැබැයි තවදුරටත් අපට කරුණු කාරණා කීපයක් ඒ ඔස්සේ සාකච්ඡා කරන්න තියෙනවා, අවධානය යොමු කරන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ගැන විශේෂ අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම මේ අනුපාත ක්‍රමයේ යටතේ ලැබෙන ප්‍රමාණය පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. ඒ වගේම තරුණ හා කාන්තා නියෝජනය කොයිම් ආකාරයට දෙක ලැබෙන්නේ කියන ඒවා පිළිබඳ තව ටිකක් පැහැදිලි කරගන්න තියෙනවා. ඊට අමතරව කොට්ටාස ක්‍රමයට පවත්වන නිසා ඒ කොට්ටාස කොයි විදිහටද හඳුනාගන්නේ කියන එක පිළිබඳව රජයේ ස්ථාවරයේ දැනගෙන අපට යම්කිසි කාල සීමාවක් අවශ්‍ය වෙනවා ඒ කොට්ටාස ක්‍රමයේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න. මූලික වශයෙන් මේ නව සංශෝධනවලට අපේ විරුද්ධත්වයක් නැහැ. මාධ්‍යවල පළ වෙලා තිබුණා. නමුත් තවම ඒ පිළිබඳව කතානායකතුමාට හෝ විපක්ෂ සංවිධායකතුමාට හෝ නායකතුමාට කවුරුත් දැනුම් දීලා නැහැ. ඉතින් එක් එක් මන්ත්‍රීවරු ඒ වගේ තම තමන්ගේ අදහස් සමහර වෙලාවට එළිපිට ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට අපි වගේ මන්ත්‍රීවරු පක්ෂයේ සාකච්ඡා පවත්වන කාමර ඇතුලේ ඒවා ගැන සාකච්ඡා කරනවා. ඉතින් ඔබ අහනවා මගේ පෞද්ගලික මතයක් පිළිබඳව. මම මේ පුටුවේ වාඩි වෙන්නේ හැමතිස්සෙම එක්සත් ජාතික පක්ෂයේ ගත්ත තීන්දුව තීරණ පිළිබඳව නිවැරදිව තමුන්නාන්සලා දැනුවත් කරන්න. අපි ගන්නට බලාපොරොත්තු වෙන තීරණ හරි අපේ පෞද්ගලික අදහස් හරි මාධ්‍යයක ප්‍රකාශ කරන්න මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හැමදාම එක්සත් ජාතික පක්ෂයට ප්‍රිය කරන පුද්ගලෙක්. මම වෙන පක්ෂයක හිටියෙත් නැහැ, වෙන පක්ෂයකට යන්නෙත් නැහැ. ඒ නිසා අපේ පෞද්ගලික අදහස් අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එහෙම නැත්නම් අපේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී අපි නිවැරදිව ප්‍රකාශ කරනවා. කවුරුවත් සංසුන් කරන්නවත් සන්තෝෂ කරන්නවත් නෙවෙයි දැන් අවශ්‍ය. අපිට අවශ්‍ය ඉක්මනින් මේක දැවැන්ත පක්ෂයේ බවට පත් කරගන්න. අපි කාටත් ඕන බලයක් ඇතුව ආණ්ඩුවක් පිහිටවලා අපේ පාක්ෂිකයින්ටත් රටටත් සේවයක් කරන්න. මේ රටට පවතින දේවල් කරපු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ජනවරමක් ලබා ගන්න පුළුවන් මට්ටමට මේ සංශෝධන සියල්ල සිදු කරලා කවුරුත් බලාපොරොත්තු වෙන පරිවර්තනය කරගන්න තමයි අපි අවංක උත්සාහයක නිරත වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි ඉදිරි රැස්වීම් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පක්ෂය ශක්තිමත් කරලා මේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන්න පුළුවන් තැනට ගෙනිය. අපට දැනට දැනගන්න ලැබිලා තියෙනවා මේ සතියේ 18 වෙනිදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙන බව. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊට දින කිහිපයකට පසුව රැස් කරන්නට පක්ෂ නායකත්වයේ විසින් තීරණය කරලා තිබෙන බව. ඉතින් ඒ සාකච්ඡාවලදී අපට පුළුවන් වෙනවා මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කරලා මේක දැන් කඩිනම් කර ගැනීම විතරයි දැන් තියෙන්නේ. පාක්ෂිකයින්ට තියෙනවා අපි ඉදිරියේදී මේ සියල්ලම හමුවේ අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු අවසන් කරලා අද එක්සත් ජාතික පාක්ෂිකව විතරක් නෙමෙයි මම මුලින් සඳහන් කරා වගේ මේ සංශෝධන වලට අත උස්සවපු ආණ්ඩුවේ මැතිවරුන් පවා පෞද්ගලිකව අපිට හමු වෙලා කියනවා කරුණා කරලා ඔබේ පක්ෂයේ ඉතාම ඉක්මනින් මේ වැඩ කටයුතු අවසන් කරගන්න. ඒ බලාපොරොත්තු අද ජනතාව තුළ තියෙනවා මේක ඉක්මනින් අවසන් කරගෙන මේ පක්ෂය ජයග්‍රාහී තැනකට ගේන්න අවශ්‍යයි කියන එක රටේ කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ කටයුත්ත තමයි අපි ඉටු කරන්න බලාපොරොත්තු වෙන්නේ.